සුබ දවසක් සිය දිනකට. ඔන්න අද 20 minutes YouTube channel එකෙන් ඉතාමත් වැදගත් වීඩියෝ එකක් අරන් තමයි මම ආවේ. අද වීඩියෝ එකේ අද ටොපික් එකට යන්න කලින් මම ඔබට වැදගත් පණිවිඩයක් දෙන්න ඕනේ. ඒ තමයි දැන් වර්තමාන COVID-19 තත්ත්වය ඉතාම උග්‍රතර පත් වෙලා තිනවා. ඒකින්ද ඔයගොල්ලෝ හැමෝම එළියට යනවනම් අනිවාර්යෙන් මාස්ක් එකක් දාන්න. ඒ වගේම මීට ඉදිරිය තියාගන්න. අපි අධ්‍යාපන කටයුතු අපි කරන ගමන්ම අපි COVID මාරයාගෙනුත් අපේ ජීවිතය ආරක්ෂා කරගන්න ඕනේ. හොඳයි. මම දැන් අද අපේ වීඩියෝ එක අද ටොපික් එකට යන්නම්. අද මම කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාව තුල යම්කිසි කෙනෙක් උපාධියක් අවසන් කරාට පස්සේ එයාගේ ඊළඟ ඉහිණේ තමයි MSc නැත්නම් Master Degree එකක් කරන්න. ඉතින් මම අද කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ උපාධිය අවසන් කරපු කෙනෙක්ට UK වල ඉංග්ලන්ඩ් වල කොහොමද Master Degree එකට ඇතුළත් වෙන්නේ කියලා. ඒ වගේම මම අද වීඩියෝ කතා කරනවා UK වල Master Degree එකක් කරන්න ගියාට පස්සේ අපිට තියෙන මොනවද හම්බෙන problems. ඒ වගේම අපි UK වල Master Degree කරන ගම අපි ඒකේ වියදම කව කරගන්නේ කොහොමද? මේ හැමදේම අපි කතා කරනවා. මම මේ සංවාදය සඳහා ආරාධනා කරා අයියා කෙනෙක්ට. මේ අයියා දැනට UK වල Master Degree එකක් කරන ගමන් ඉන්නේ. අපි අයියාගෙන් දැනගමු මේ සියල්ල දෙයකටම පිළිතුරු. එහෙනම් දැන් අපි වීඩියෝ එකට යමු. Good morning අයියේ. Good morning. අයියේ කොහොමද? හොඳයි බං. දැන් කොරෝනාත් එහෙම අඩුයි. එන දවස්වල තිබ්බට වඩා දැන් නම් ගොඩක් අඩුයි. ලංකාවටත් වඩා අඩුයි මං හිතන්නේ. මේ පොඩ්ඩක් මේ වීඩියෝ බලන කට්ටියන් අයියේ කවුද කියලා පොඩ්ඩක් අපිට දැනුවත් කිරීමක් කරන්නකෝ. අමරෂාන් සල්සා බලංගොඩ ගම. මම 11th කරේ කොමර්ස් ස්ට්‍රීම් and ඊට පස්සේ මං කරා SCC. SCC ෆවුන්ඩේෂන්ස් කරලා ඊට පස්සේ මං ඩිග්‍රී හදලා මාරෝ වුණා ක්වොන්ටිටි සර්වින් කරා. පෙර SCCT එකේ 2016 තමයි කරන්න පටන් ගත්තේ අවුරුදු 4. හැබැයි ඒක ඒ කියන්නේ විත් ප්ලේස්මන්ට් නැත්තම් අවුරුදු 3 ඉවර කරන්න පුළුවන්. ඒක තමයි ආවෙන ඉංග්‍රීසි වලට. ඔව් ඊට පස්සේ 2020 තමයි කරේ. කොරෝනාත් එක්ක ග්‍රැජුවේෂන් එකම කල් ගිහිල්ලා අන්තිමට 2020 මැයි හම්බෙන්න ඕන එකම 2020 දෙසැම්බර් තමයි සර්ටිෆිකේට් ඔක්කොම හම්බෙලා ලයික් කළා. හොඳයි මේ අයියට පොඩ්ඩක් කියන්නකෝ මේ අයියා දැන් ලංකාවේ මුලින්ම ලංකාවේ කරපු ඩිග්‍රී ගැන පොඩ්ඩක් කතා කරමු අයියා. අපි මාස්ටර්ස් එක ගැන කතා කරන කලින් පොඩ්ඩක් ඒකේ තියෙන පොඩ්ඩ විස්තරයක් කරනවා. තව ડોකියුමන්ටරිස් කොහොමද ඒක අපි දී කියන්න පුළුවන්. මම ලංකාවේ කරේ ඉන්ස්ටිටියුට් එක CSCT. ඒක තමයි ඒ කියන්නේ මම ඩිග්‍රී හම්බෙන්නේ University of Sunderland Manchester. එයාලා පාර්ට්නර්ෂිප් එකක් තියෙනවා CSCT ඉන්ස්ටිටියුට් එකත් එක්ක. පිටකොටුවේ තියෙන්නේ. ඊට පස්සේ සම්පූර්ණ ඩිග්‍රී ඒ කියන්නේ quantity surveying ඩිග්‍රී credits 400යි. ඒක බෙදෙන්නේ පළවෙනි අවුරුදු 120යි, දෙවෙනි අවුරුදු 160යි, තුන්වෙනි අවුරුද්ද placement එකක්. ඒ කියන්නේ industrial placement එක training එක final year 120. The total credit ගන්න 400. එතකොට අපි payment කරන්න ඕන pounds වලින් 2016 දී course එක pound 6000ක්. දැන් මං තන ඊට වඩා වැඩි ඇති. එතකොට මේ දැන් අයියේ දැන් 8 degree ඉවර කරලා ඊට පස්සේ අයියේ කෙලින්ම MSc කරන masters කරන්න ඉංග්ලන්ඩ් වලට ආවා. පොඩක් ඒ ඉවර වෙලා ඉංග්ලන්ඩ් වලට එන procedure පොඩක් අපිට කියන්න පුළුවන් කොහොමද අයියේ ඒක කරගත්තේ කියලා. ඔව් මම දැන් කරන්නේ project management masters. ඒක course එක මාස 15. ඒ කියන්නේ මෙහෙම ඒක මෙයාලගේ intake 3ක් තියෙනවා. ජනවාරි intake එකක් තියෙනවා, ඊට පස්සේ මේයි වල intake එකක් තියෙනවා, සැප්තැම්බර් intake එකක් තියෙනවා. සැප්තැම්බර් intake එක තමයි අරක main intake එක. එතකොට ඒ intake එකේ මාස 12යි course එක තියෙන්නේ. ඒ course එකම මම දාලා තියෙන ජනවාරි intake එකට මට මාස 15ක් වෙනවා. ඒ කියන්නේ අපේ summer vacation එක මාස 3ක් විතර වැඩි. ඒකෙන් හින්දා තමයි මාස 15ක් වෙලා තියෙන්නේ. නැත්නම් ජනවාරි intake එකට vacation එක හම්බෙන්නේ මාසයක් විතර. එකද මාස 15ක් වෙලා මියුනිසිටි මොකක් නම මේ MSc කරන්නේ මම ගන්න University of Sunderland MSc කරන්නේ ඩිග්‍රී එක කරේ University of Salford Manchester total course එක credit 180යි පළවෙනි sem එකේ subject 3යි දෙවෙනි sem එකේ subject 3යි dissertation එකත් එක්ක එතකොට දැන් මේ
හොරකනට මේ ලංකාවේ ඩිග්‍රියක් කරන වෙලට ආසාවත්ම යුකවල මස්ටර්ස් වගේ ඩිග්‍රියක් කරන්න. ඉතින් එහෙම ඩිග්‍රියක් කරන මාස්ටර් වගේ ඩිග්‍රියක් කරන යුකවට එනකොට කොහොමද ඒක තියෙන ෆැසිලිටීස් කොහොමද හොස්ටල් ෆැසිලිටීස් අපි කොහොමද මුදල් දීලා ගන්නවද ආ ලිවිං ෆැසිලිටීස් කොහොමද ඒක පොඩි හැදෙකීමක් කරන්න පුළුවන්ද? මෙහෙමයි මම දැන් මේ ICBT study abroad එකෙන් එයාලා එතකොට දැන් මං ඩිග්‍රී කරේ UK ඩිග්‍රී එකක් හින්දා ලංකාවේ දැන් කරාට සාමාන්‍යයෙන් UK නෝ නම් IELTS කරන්න ඕන මං හිතන්නේ 5.5 හරි 6 හරි තියෙන්න ඕන මාස්ටර්ස් කරන්න මට IELTS කරන්න ඕන නැහැ මොකද මේ මං ඔල්රෙඩි UK ඩිග්‍රී එකක් කරලා තියෙන හින්දා ඒක හින්දා මට ඕන කැම්පස් එකෙන් ලෙටර් එකක් ගන්න මං ඉංග්‍රීසි මීඩියම් වලින් ලංකාවේ ඉඳන් ඩිග්‍රී එක කරා කියලා. ඊට පස්සේ යාලා IELTS exam කරනවා. ඊට පස්සේ මට හම්බ වෙනවා පවුම් 1000ක ස්කෝලර්ෂිප් එකක්. ටෝටල් කෝස් එක පවුම් 13000යි. ඊට මට පවුම් 1000ක් අඩුනා මොකද මට ඩිග්‍රී එකේ සෙකන්ඩ් අප් එකක් ලිවිච්ච හින්දා. ෆස්ට් ක්ලාස් එකක් තියෙනවා නම් ඊට වඩා වැඩි ගාණක් අඩු වෙන්න පුළුවන්. මාස්ටර්ස් කරනවා නම් මිනිමම් සෙකන්ඩ් ලෝව එකක් තියෙන්න ඕන. මෙහෙ, ඒ කියන්නේ මං ඉන්න යුනිවර්සිටි කණිත් එක මං කොහොමද දන්නේ? ඊට පස්සේ එයාලා අප්ලයි කරාට පස්සේ අපිට දෙනවා කන්ඩිෂනල් ලෙටර් එකක්. ඒ කියන්නේ අපිට ගෙවන්න මෙන්න මෙච්චර ප්‍රමාණයක් ගෙවන්න ඕන. මුලින්ම අපිට පවුම් 3500ක් ගෙවලා අපිට වීසා එකට අප්ලයි කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් පවුම් 3500 ඒ කියන්නේ ඒ ඊට පස්සේ එයාලා තියෙනවා දැන් අපි ගෙවන්න කලින් අපි පේමන්ට් එක කරන්න කලින් එයාලා ඉන්ටර්වයුව එකක් තියෙනවා අපිට. ඉන්ටර්වස් දෙකක් තියෙනවා. එකක් ඒෂියා මැනේජර් එක ඒ කියන්නේ University of Sunderland එකේ ඒෂියා මැනේජර් එක ඊට පස්සේ එක දිනවා යුනිවර්සිටි එකත් එක්ක. ඒ කියන්නේ යාලා බලනවා අපේ ඉංග්‍රීසි නොලෙජ් එක කොහොමද අපි මොනවද ඇත්තටම ඉගෙන ගන්න දෙන්නේ. යාලා අහනවා අපි කෝස් එක ගැන ඔක්කොම විස්තර අහනවා අපි ඉන්නේ කො ඉන්න තැන් කොහෙද ඒ වගේ එතකොට අපිට කැම්පස් එකේ දෙන ෆැසිලිටීස් මොනවද ඒ ඔක්කොම යාලා අහනවා. සබ්ජෙක්ට් වයිස් ඔක්කොම අහලා ක්‍රෙඩිට්ස් කීයක් තියෙනවද ඒ ඔක්කොම අහලා පාස් නම් තමයි අපිට පේමන්ට් එක කරන්න පුළුවන්. එතකොට පේමන්ට් එක පවුම් 3500ක් කරන්න ඕන අපිට කන්ඩිෂනල් ලෙටර් එක. ඒ කියන්නේ මෙයාලා කියන්නේ කෑස් එක කියලා. කෑස් එක ගන්න නම් පවුම් 3500ක් ගෙවන්න ඕන නැත්නම් ඒ කියන්නේ 3500ක් ගෙවුවට පස්සේ තමයි කෑස් එක ගෙවන්නේ. නැත්නම් අපිට ෆුල් පේමන්ට් එකේ වෙලාවට කරන්න පුළුවන්. හැබැයි මොනවා හරි වෙලා අපේ වීසා එක රිජෙක්ට් වුණොත් එයාලා ඒ ගාණ ආය අපට රිෆන්ඩ් කරනවා එදා තියෙන රේට් එකට. මගේ නා රිජෙක්ට් වුණ නෑ. ඒක තමයි කියන්න තියෙන්නේ. එතකොට මේ දැන් සාමාන්‍යයෙන් අපි ඔක වීදම් කොහොමද මාස්ටර්ස් කනෙක්ට් කරන්න ආවට පස්සේ මොන වගේ වීදම් සාමාන්‍යයෙන් යන්නේ දරවසේ කියපුවාද මේක ඉන්නවල ඉන්නකොට? ඔව් මෙහෙමයි. ප්‍රධානම දේ තමයි අපිට ඇකමඩේෂන් වලට යන එක. හැබැයි ගොඩක් දුරට ගොඩක් අයට හම්බෙලා තියෙනවා ෆ්‍රී ඇකමඩේෂන්. ඒ කියන්නේ කැම්පස් එකේ ෆ්‍රී ඇකමඩේෂන් හම්බෙනවා. ඒක ගොඩක් වෙලාවට හම්බෙන්නේ සැප්තැම්බර් ඉන්ටේක් එකේ. මොකද සැප්තැම්බර් ඉන්ටේක් එකෙන් ඔක්කොම හොස්ටල් ෆුල් වෙනවා. ඒකෙන්ද දැන් මම ජනවාරි ඉන්ටේක් එකට ආපු වෙනද මට හම්බුනේ. දව මගේ යාළුවෝ ඉන්නවා. යාළුවට හම්බෙලා තියෙනවා. දැන් ජනවාරි ඉන්ටේක් එකේ ආපු ලංකාවට. ඊට පස්සේ සාමාන්‍යයෙන් පවුම් 250ක් වගේ වෙනවා ප්‍රයිවට් ඇකමඩේෂන් එකක ඉන්නවනම්. තොර එක ෂෙයාඩ් එකක් තමයි හම්බෙන්නේ පවුම් 250ක් මාසෙකට. ඒක 250 300 ඊට වැඩි වැඩි වෙන්න තියෙනවා 200ටත් තියෙනවා. දැන් අපි එන්න කලින් ඒක කොහොම බුක් කරන්න? බුක් කරලා යාලගෙන් කොන්ට්‍රැක්ට් එකක් අරගෙන තමයි අපි වීසා වලට ඇප්ලයි කරන්නේ. එතකොට සාමාන්‍යයෙන් කැම්බීම වල ගත්තොත් කොහොමද සාමාන්‍ය වේදමක් යනවද? නැහැ කැම්බීම නම් සාමාන්‍ය ලංකාවේ ගණන් වලින් තමයි සමහර ඒවා තියෙනවා ගණන් වෙදී සමහර ඒවා අඩුයි ලංකාවට වඩා. සාමාන්‍යයෙන් එක්කෙනෙක්ට මාසෙකට පවුම් 40ක් වගේ යනවා කැම්බීම වලට. අනිත් එක දැන් මම යුනිවර්සිටි ඔෆ් සන්ඩර්ලන්ඩ් ඉන්න ඉඳලා සන්ඩර්ලන්ඩ් අපට බස් සර්විස් එකක් තියෙනවා. ඒ කියන්නේ අපි යුනිවර්සිටි ID එක පෙන්වලා පස්සේ එක රූට් එකක් තියෙනවා. ඒ රූට් එක ෆ්‍රී. ඒ කියන්නේ එක කැම්පස් එක හරහා යන එක. ඒ රූට් එක අපට ඕනම වෙලාවක ඕනම දවසක අපේ කැම්පස් ID එක වැලිඩිටි එක ඉවර වෙනකන් අපට ෆ්‍රී යන්න පුළුවන් ඒ රූට් එක. ඔව්. නැත්තම් සාමාන්‍යයෙන් අපට එක හෝල්ඩ් එකක් ගියත් පවුම් එකමාරක් විතර යනවා. ඒ කියන්නේ රුපියල් 350ක් විතර යනවා එක හෝල්ඩ් එකක් යන. වැදගත් කාරණා තමයි සාමාන්‍යයෙන් අපි මාස්ටර්ස් එකක් කරනකොට කොහොමද අපිට මේ part time job එකක් ගන්න පුළුවන්ද? facilities තියෙනවද?
ඔව් මෙහෙමයි. එතකොට දැන් එයාලා කියනවා දැන් අපි අයිති වෙන්නේ tier 4 කියලා වීසා කැටගරියකට. එතකොට tier 4 වීසා කැටගරිය එකේදී එයාලා අපට per week 20 hours work කරන්න පුළුවන් legally. එතකොට අපි ඒවා ඇවිල්ලා හොයාගන්න ඕනේ පාස්වන් තියෙනවා. ඔව්. ඔව්. හොයා ගන්න ඕන මේ දවස්වල නම් අඩුයි කොරෝනාත් එක්ක ඉස්සරහට තියේවි. එතකොට මේ part time job එකකින් අපිට හැම මුදල්ලෙන් සාමාන්‍ය living cost එක cover කරගන්න පුළුවන්ද? පුළුවන්. cover කරගෙන යන්න පුළුවන් අපට සති දෙකක් ඇතුළත. ඒ කියන්නේ මෙයාලා weekly payment තමයි කරන්නේ. ගොඩක් දැන් වල part time වල weekly payment කරන්නේ. සති දෙකක් ඇතුළත වගේ අපේ සම්පූර්ණ cost එක cover කරගන්න පුළුවන්. දෙකට part time job එකකට මුගක් අපේ දැන් අපේ කලින් අපි කරු degree related එකම ද හම්බෙන්නේ නැත්නම් සාමාන්‍යයෙන් අපි සුපර් මාකට් වල නැහැ නැහැ degree related දෙයක් කරන්න මගේ field එකත් එක්ක degree related දෙයක් කරන්න බෑ මොකද මේ quantity surveying පැත්තේ part time job නෑ ඒ කියන්නේ අපි කරනවා නම් දැන් මම apply කරා එයාලා full time තමයි හොයන්නේ අපි 20 hours අපිට week එකට 20 hours නේ කරන්න පුළුවන් ඒක හින්දා එයාලා reject කරනවා දාපු ගම. ඒ කියන්නේ අපේ qualification එක apply ඒ කියන්නේ LinkedIn එහෙම යාලා එවනවා message මෙහෙම දාන්න මෙහෙම එකක් තියෙනවා මෙහෙම කියලා එවනවා අපට. ඒවල apply කරාට අපි අපේ CV එකේ dimension කරන්න කරනවානේ දැන් අපි student කෙනෙක් ඉඳලා පැය 20යි වැඩ කරන්න පුළුවන් සතියකට. ඒක හින්දා එයා එයාලා auto reject කරනවා. ඒ කියන්නේ මෙයාලගේ auto system එකක් දෙන්න ඔක්කොම. ඒකෙන් reject කරනවා. අපට MSA කරලා ඉවර වෙනකන් කරන්න වෙන්නේ part time. ඒ කියන්නේ මෙහෙමයි. ඒක health sector එකේදී වෙනස් වෙනවා. health sector එකේදී නා related දේවල් තියෙනවා කොටක්. ඒ කියන්නේ care homes එහෙම තියෙනවා. අපේ field එකත් එක්ක part time නෑ. related නෑ. අයිය පොඩ පැජිකම කරපුවාද? දැන් අයියා degree ඉවරලා visa apply කරලා පස්සේ මොන මොන conditions සාමාන්‍ය බලන්නේ කියලා UK වලට අපි studies වලට එනවනා, study visa වලට එනවනා. correct. මෙහෙමයි. මුලින්ම අපි පෙන්වන්න ඕන අපට මාස 9ක් ඉන්න. ඒ කියන්නේ මෙහි එයාලගේ රිසර්ච් වලට අනුව පවුම් 1015ක් යනවා මාසෙකට. ඒ කියන්නේ එයාලා ඒ කියන්නේ මෙහි ස්ටෑන්ඩඩ්ස් වලට අනුව නට 1015ක් යන්නේ. ඒකට 1015 ගන්න එයාලා මාස 9ක් අපි කොස් අපි ළඟ සල්ලි දිනනවා කියලා පෙන්වන්නවා. මොකද කියන්නේ මොනව හරි හේතුවක් හින්දා අපට කරගන්න බැරුණොත් අපිට මාස 9ක් වෙනකන් ඉන්න අපි ළඟ සල්ලි දිනනවා කියලා පෙන්වන්නවා. එතකොට මට උනේ ලක්ෂ 25ක් මං FD එකක් දාලා පෙන්නන්න ඕනේ. ඒක අපි ආවට පස්සේ අපට ආය ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒක මාසයක් පරක් පරණ වෙන්න ඕන. එතකොට ෆන්ස් ආපු විදිය පෙන්නන්න ඕනේ. දැන් ඒ කියන්නේ FD එක පරණ එකක් නම් ඒක ප්‍රශ්නයක් නෑ. දැන් අපි දැන් මං ලබන මාසේ යනවා නම් මම මේ මාසේ දාන්න ඕනේ FD එක. එතකොට FD එක දාන මං ලක්ෂ 25ක් දානවා කියනකොට බැංකුවට දානවා කියමුකෝ. එතකොට ඒ දාපු 25 කොහමද ආවේ කියලා අපි පෙන්වන්නවා. එහෙම කන්ඩිෂන් එකක් තියෙනවා. ඊට පස්සේ අපිට තියෙන අනිත් වත්කම් මොනවද කියලා පෙන්වන්නේ. කියන්නේ වීසා එක සක්සස් වෙනවා කියන්නේ. අපිට තියෙන අනිත් වත්කම් මොනවද ඉන්කම් සෝසස් ඒවා පෙන්වන්නවා. මේ එතකොට අපි කොහොමද දැන් ඔහේ ස්ටඩි යුනිවර්සිටි එක ඇතුළේ කල්චර් එක කොහොමද ලංකාවේ එක්ක ගත්තට පස්සේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ? ඔව් මෙහෙමයි දැන් මේක UK එකක් වුණාට UK උන් ඉන්නේ 3 දෙනායිද 4 දෙනායි කියලාද අපේ කෝස් එකේ ඉන්න 40ක් විතර ඉන්නවා ඒ කියන්නේ ජනවරි ඉන්ටේක් එකයි සැප්තැම්බර් ඉන්ටේක් එකයි දෙකොල්ලම එකට තමයි වැටෙන්නේ එතකොට ඒ කියන්නේ එයාලගේ දැන් මගේ ෆස්ට් සෙම් එක සැප්තැම්බර් ඉන්ටේක් ලාගේ සෙකන්ඩ් සෙම් එක එහෙම වෙන්නේ එතකොට ඔක්කොම 40ක් 45ක් විතර ඉන්නවා තාම අපට යන්න ඔක්කොම යන්න ඔන්ලයින් තාම මම කැම්පස් එකට ගියේ නැහැ. හොඳයි අවුලක් නැහැ. අච්චෝ හොඳට ඉන්නේ. කොරෝනා ප්‍රශ්නෙත් එක්ක ඔන්ලයින් කටයුතු තමයි කරන් තියෙන්නේ. ඔව් ඒ කියන්නේ මෙහෙමයි දැන් මෙයාලාගේ තියෙන රෝඩ් මැප් එක. එතකොට දැනට මෙයාලා non essentials shop වෙනකන් ඕපන් කරා 12 අප්‍රේල් 12 non essentials ඕපන් කරා. ඊට පස්සේ මෙයාලා කියනවා ජුනි මැද්ද වෙනකොට මේ ඔක්කොම back to normal වෙනවා කියලා. ඒ කියන්නේ මේ දවසට ලක්ෂ 14ක් 15ක් PCR කරනවා මේ.
ඒකනුත් ඉතින් අහුවෙන්නේ සාමාන්‍යයෙන් 3000ක් විතර තමයි දවසකට අහුවෙන්නේ. ඒත් එක්ක බලනකොට සාමාන්‍ය පර්සන්ටේජ් එකක් එක්ක බලුවත් ලංකාවට වඩා ගොඩක් ඒ කියන්නේ පොයින්ට් 0 පොයින්ට් ගණක් තමයි මෙහෙ අහුවෙන්නේ ලංකාවත් එක්ක බලලා. එතකොටයි මේ දැන් අපි හිතමු දැන් අයියා experience කියන කාර දන්න කට්ටියගේ experience අවිල දිනවත් දන්න සාමාන්‍ය මේ MSc කරලා ඉවරලා පස්සේ අපිට ඔය job එක නෝය UK වලම job එකක් හොයාගන්න පුළුවන්ද කොහොමද ඒක වෙන්නේ මේ අවස්ථාවක් තියෙනවදලා තියෙනවද? ඔව් මෙහෙමයි. ඒක අපර දැන් මං 2020 සැප්තැම්බර් එක 2020 සැප්තැම්බර් intake එකේ ඉඳන් මෙයාලා දීලා තියෙනවා 2 year PSW එක. ඒ කියන්නේ post study work visa කියලා එකක්. අපි MSc එක ඉවර කරාට පස්සේ අපිට අවුරුදු දෙකක් හම්බ වෙනවා මෙහෙ work කරන්න. ඒකත් ඒ කියන්නේ එතකොට ඒක skill labor නෙවෙයි. ඒ කියන්නේ skill labor කියන්නේ tier 2 ද කොහෙද? tier 2 නෙවෙයි. ඒක වෙනම student visa category එකක්. PSW එක. ඒකෙදි අවුරුදු දෙකක් දෙනවා අපට. දැන් මම quantity serving කරනවා quantity serving field එකේ හෝ මොකක් හරි field එකක මට job එකක් කරන්න පුළුවන්. ඒ අවුරුදු දෙකේදි කරලා ඊට පස්සේ තියෙනවා මෙයාලගේ මේ license තියෙන sponsors ලා. දැන් QS නම් QS field එකේ තියෙන license තියෙන sponsor කෙනෙක් sponsor කරන්න ඕන මට ඊට පස්සේ visa ගන්න නම්. එතකොට අපේ visa type එක වෙනස් වෙනවා. එතකොට අපි skill day වෙනවා. skill day වලස tier 2 එකට වැටෙනවා. tier 2 එකේ අවුරුදු 5ක් ඉන්න ඕන PR ගන්න. හරි අවසාන වශයෙන් මට කියන්න පුළුවන් ද දැන් අපි ලංකාවේ ඉන්න කෙනෙක් YouTube බලන කෙනෙක්ට MSc Master Degree කරන ආසාවක් තියෙනවා මේ ලංකාවේ Degree එක ඉවරලාට පස්සේ යන්න UK වලින් ආසාවක් තියෙන Master Degree එකක් ගන්න. එයාට දෙන්න පුළුවන් උපදෙස් ටිකක් කියන්න බලන්න අධික experience එක මේ දවස් කීප මාස කීපය තුළ ගත්ත. ඔව් මෙහෙමයි. මුලින්ම කියන්න ඕන සාමාන්‍යයෙන් අපිට job එකක් හොයා ඇවිල්ලා job එකක් හොයා ගන්න ඕන. එතකොට free accommodation හම්බෙනවා නම් අවුලක් නැහැ අපට පව් 300ක් 400ක් වගේ අරන් ආවම ඇති. හැබැයි private accommodation ඉන්නව නම් අපි අඩුම ගානේ මාස 5කටවත් සල්ලි අරන් එන්න ඕන. කෑමට බීමට rent එක ගෙවන්න. නැත්නම් ඒ කියන්නේ job එකක් හොයා ගන්නවා කියන්නේ ලේසි නැහැ. ඇත්තටම කියන්නේ. දැන් මේ දවස්වල හැටියට ලේසි නැහැ. මං මට job එකක් හම්බුනේ මං ඇවිල්ලා මාස 2කට පස්සේ. එතකොට එතකන් දැන් එතකොට මට 500ක් ගෙවන්න උන මුලින්ම එයාලා මේ බොන්ඩ් එකක් තියාගන්නවා රූම් එකකට බොන්ඩ් එකක් තියාගන්නවා බොන්ඩ් එකට අමතරව ඊට පස්සේ අපි හැම මාසෙම මුල තමයි පේමන්ට් එක කරන්නේ. එතකොට මාස දෙකක් මං සල්ලි ගෙව්වා ඒ අමතරව ඒ ටික තමයි කියන දේ ඉන්නේ. දැන් බොහොම ස්තුතියි මේක සපිත සම්බන්ධ වන වීඩියෝ එකට මම කරබරු වෙලා මේ සපිත සම්බන්ධ නඩේලා